අයිබෝන් ඉතින් සුබ දවසක් ඉතින් අපි ආවා ලෝකේ තියෙන වටිනාම ගහ හොයාගෙන ලෝකේ තියෙන වටිනාම ගස් ගොඩාක් තියෙනවා මගේ පිටිපස්සෙන් සමහර විට ඔයාලට හිතෙයි ලෝකේ තියෙන වටිනාම ගහ මොකද්ද කියලා වටිනාකම කොච්චරද කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් මේ වගේ ගහක් ලංකා මුදලින් ලක්ෂයත් ලක්ෂ 5ත් 4 මිලකට අලවි කරන්න පුළුවන් ඒ කියන්නේ කියන තමයි දේශාලයිවද අපි ආවේ ඉතින් අපිත් එක්ක එකතු වෙන්න මේ වටිනාම ගහ ඔයාගේ ගෙදරත් පැල කරගන්න අවස්ථාව ඊට පස්සේ තවදින අපිත් එක්ක එකතු වෙනවා ඉතින් අපි ගිහිල්ලා බලමු වටිනාම ගහ මොකද්ද කියලා එරන් ඉතින් අපි යන් වල්ලපට්ට ගස් මොන වගේද වල්ලපට්ට ගස් වල වටිනාකම කොහොමද වල්ලපට්ට ගස් එන්නත් කරන්න කොහොමද වල්ලපට්ට ගස් පැල කරගන්නේ කොහොමද මේ සියලු දේම ඔයාලට ගෙන එන්න හිතන මේ පිටිපස්සෙන් තියෙන්නේ වල්ලපට්ට ගස් අගවුට් වත්තක් තියෙන ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේ වටේටම තනිකරම සාමාන්‍ය වල්ලපට්ට ගස් 300ක් විතර මේ ඉඩමේ තියෙනවා ඉතින් අපි බලමු කොහොමද මෙන්න මේ ගස් වල වටිනාකම අපේ රටට ලෝකේ මිල ගණන් කොහොමද අපේ රටේ මිල ගණන් කොහොමද පැල පැල කරගන්නේ කොහොමද අතු කප්පාදු කරගන්නේ කොහොමද මේක එන්නත් කරගන්නේ කොහොමද කෑලි සුද්ධ කරගන්නේ කොහොමද මේ සියලු දේම දේශාලාව අපි කියලා දෙනවා ඉතින් අපි ආරාධනා කරනවා අපිත් එක්ක රැඳී ඉන්න අපි සූදානම් ලෝකේ තියෙන වටිනාම ගහ ගැන ඔයාලට අද දවසේ කියන්න ඉතින් වල්ලපට්ට ගස් ගොඩාක් අතර මෙන්න මේ විදිහට තමයි වල්ලපට්ට හැදෙන්නේ ඒ වල්ලපට්ට සාමාන්‍යයෙන් කැලේ හැදෙන්නේ මේ කැලේ තියෙන ගස්වල මෙන්න මේ වගේ අතු කැඩෙනවා කැඩිලා එතනින් වතුර යනවා දිහිල්ල ඉවරලා දිලීරයක් වර්ධනය වෙනවා හෝමෝනයක් වර්ධනය වෙනවා ඒ දිලීරයේ වර්ධනය වෙලා ඒ ගහ කැඩිච්ච තැනින් ඇතුළට මෙන්න මේ විදිහට වතුර බහින සාමාන්‍යයෙන් මේ ක්‍රියාවලිය වෙන්න වසර 15ක් විතර කාලයක් ගත වෙනවා හැබැයි මේ ගස්වලට එහෙම නැහැ මේක ඒ අර හැදෙන දිලීරය එන්නත ඒ විදිහටම හදලිවර වෙලා මේ ගස්වල තැම්පත් කරලා තියෙනවා වට පේනවා මෙන්න මේ කෑලි හැම තමයි සුද්ධ කරලා අරගන්නේ ඉතින් මේ ඇක්වලාරියා කුලේ ශාකයක් මේක තමයි ලෝකෙ වැඩිපුර වැවෙන්නේ ඉතින් මේ කෑලි අරගෙන තමයි ලොකු මිලකට ඔයා අහලා ඇති කුමාර ධර්මසේන මහතාණන් ඒ වගේම පුරා ආයතන තියෙනවා ඒ ආයතන සියලු දේම මේ කෑලි අරගෙන පිටරට යවනවා මෙව්වා අධික මිලකින් අධික වටිනාකමකින් යුක්තයි ඒ නිසා තමයි වල්ලපට්ට ගහ දැනටමත් ලෝකේ වටිනම ගහ වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ ගහ හිල් කරලා මෙතනට දිලීරය තැම්පත් කරලා මේ ගහ මුලටම මේ දිලීරය පල්ලෙහාට බහිනවා කිසිම විදිහකින් මේ දිලීරය උඩට යන්නේ නැහැ උඩ ඉඳන් පල්ලෙහාට තමයි මෙන්න මේ විදිහට බහින්නේ ඉතින් මේක ගහේ පිට කොච්චර හැදුනත් සුවඳ එන්නේ නැහැ මේක හැදෙන්න නම් මේක ගහ ඇතුලේ දිලීරය වර්ධනය වෙන්න ඕනේ පිට කොච්චර තැලිලා පොඩි වෙලා මේ තුවාල වෙලා තිබුණත් පිට හැදෙන්නේ නැහැ මේක ගහ ඇතුලේම නිර්මාණය වෙන්න ඕනේ ගහ ඇතුලේම හැදුනොත් තමයි මේක වල්ලපට්ට ගන්න පුළුවන් වෙන්නේ මේ තියෙන වට සමීප ඡායාරූප බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඉතින් වල්ලපට්ට ගහක මෙන්න මේ දේවල් තමයි තියෙනවා නොදන්න දෙයක් නොදන්න සබ්ජෙක්ට් එකක් ඔයාටත් පුළුවන් මෙන්න මේ පැල මේ විදිහට පැල කරගන්න සාමාන්‍යයෙන් මේක නම් පැල ගස්වල වයස අවුරුදු 8ක් 10ක් විතර ඇති ඉතින් මේ වල්ලපට්ට කෝටි ගාණක් තියෙන වත්තකට ඇවිල්ලා අපි දන්න කියන තැනකට ඇවිල්ලා තමයි මේ වීඩියෝ එක ඔයාලට ගෙන එන්න හිතුවේ. ඉතින් මේ ගස් ඔයාලත් පැර කරගන්න මොකද ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙටම මේ සඳහා වටිනාකමක් තියෙනවා කියන එකත් දේශාලාවයි අපි කියන්න ඕනේ. ඉතින් කවුරුර හිතන්න පුළුවන් මේක කැලේ වල්ලපට්ට කියලා මේ කැලේ වල්ලපට්ට නෙමෙයි. මේ ශාකය ඇක්වලාරියා කියන කුලේ ශාකයක්. ඒ කියන්නේ මේක ලෝකේ අගවුට් නිෂ්පාදනය සඳහාම වවන ශාකයක්. ඉතින් වාණිජ භෝගයක් විදිහට සැලකුවත් හරි ඔයාලට ඉතින් ඔයාලගේ ගෙදර එහෙම තියෙනවා නම් හඳුර ගන්න පුළුවන් මේක ලංකාවට ආවේනික ශාකයක් නෙමෙයි මේක බීජ පනත සම්මත කරගෙන මේක සාමාන්‍යයෙන් තායිලන්ඩ් වලින් ඒ වගේම රටවල් ඉන්දියාවෙන් වගේ බීජ පනත සම්මත කරගෙන බීජ ගෙනල්ලා මෙහි පැල කරලා රෝපණය කරලා හිටවල ඉවර වෙලා අවුරුදු 5ක් විතර යනකොට වටාඩි එකම ආරක් විතර මෙන්න මේ වගේ කඳ ලොකු කරගන්න ඕනේ ඊට පස්සේ තමයි මේක එන්නත් කරන්න සුදුසු තත්වයට ගහපත් වෙන්නේ ඉතින් ඊට පස්සේ ග්‍රිල් එකකින් විදලා මේක එන්නත් කරනවා මෙන්න මේ වගේ විදලා එන්නත් කරාට පස්සේ තමයි මේක අවුරුදු 3ක් 4ක් 5ක් යනකොට වල්ලපට රෙසින් එක හැදෙන්නේ ඉතින් ඔයාලට පෙන්වන්නම් මම මේ තියෙනවා මෙතන පුංචි පැලයක් මේක සාමාන්‍යයෙන් අවුරුදු අවුරුද්දක විතර
මාස 8ක විතර පැලයක් මෙන්න මේ විදිහට තමයි හැදිලා තියෙන්නේ මේ ගස් වලින් අට වැටිලා මේ විදිහට පැල තියෙනවා ඉතින් පැල වාරත් හිතුව ගන්න පුළුවන් මං ඉස්සලා කිව්වා වගේ පැලයක් සාමාන්‍යයෙන් 1200ක් 1500ක් අතර වෙනවා වෙළඳපොළ වටිනාකම ඊට වඩා අඩුවටත් ඔයාලට හොයා ගන්න පුළුවන් අපිට පැල ලබා දෙන්නත් පුළුවන් කතා කළොත් ඉතින් මේ ආකාරයේ ගස් ලංකාවේ වටිනම ගහ ඔබේ ඉඩමටත් එකතු කරගන්න ඔබේ ගෙවත්තත් සරස ගන්න පුළුවන් ඔන්න මේ සියලුම විස්තර මේ වීඩියෝ එකේ ඇතුළත් වෙනවා ස්කිප් නොකර මේ වීඩියෝ එක දිගටම නරඹන්න කියලා අපි අපේ ආදරණීය හිතවතුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ තියෙන්නේ වලපත්‍රයේ ඉඩම ඉතින් මෙතන මේ සාමාන්‍යයෙන් ගස් තියෙනවා 200ක් 300ක් විතර තියෙනවා ගස් තා විශාල ගස් තියෙනවා තව කොහොමත් අවුරුදු දෙක තුනකින් වගේ මේ ගස්වල පළදාව හාවස්ටරක නෙලා ගන්න පුළුවන් ඉතින් මේ ගැන ඔයාලට හරියට දැනුවත් කරන්න ඕන හින්දා තමයි දේශාලාය වූ අපි මේ විදිහට ආවේ මොකද ගොඩක් අය වල්ලපට හිටවල තියෙනවා ගොඩක් අය ගොඩක් ආයතන වලට රැවටිලා තියෙනවා ඉතින් එවැනි වට පිටාවක එවැනි වල්ලපට හිටවල මොනවා හරි ගැටලුවක් තියෙන අයට අපි ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න අපි සූදානම් ඒ සඳහා ඔබට අවශ්‍ය සියලුම දැනුවත් කිරීම මේ වීඩියෝ පටේ හරහා කරන්න ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට මේ වතුර ගිහිල්ලා වල්ලපට රෙසින් එක හැදෙන්න සුදුසු වටපිටාව හැදිලා තියෙනවා මේක ඇත්තටම වතුර ගිහිල්ලා හැදෙනවට වැඩිය ඉතා ක්‍රියාවලිය ඉක්මන් කරගන්න පුළුවන් දිරීරය අපි හදලා තැම්පත් කරොත් ඉතින් හදලා දිරීරය තැම්පත් කරාම මෙන්න මේ විදිහට කුණ වගේ බහිනව ඇතුළට ඔයාලට පේන්න තියෙනවා මේ මෙතන තියෙන්න තියෙනවා මේ කුණ වගේ බහිනව මෙන්න මේ විදිහට බහැලා මේ පල්ලෙහාන් පල්ලෙහාටම මේක යනවා මේ විදිහට ගහේ මුලට යනකම් ඊට පස්සේ මේකේ ගහ මුලට ගියාට පස්සේ මෙතන ජෙල් එකක් හට ගන්නවා ඊට යටින් හරියටම ඔයාට දැක ගන්න පුළුවන් අවුරුදු 3-4ක් තව ගියාම වල්ලපට රෙසින් එක හැදිලා තියෙනවා මෙන්න මේ විදිහට තමයි ග්‍රිල් එකකින් එන්නත් කරලා ඒ රෙසින් එක දිලීරය මෙන්න මේ විදිහට හැදෙන්න මේ වගේ තැන් වලින් සාමාන්‍යයෙන් අඟල් සාමාන්‍යයෙන් අතේ වියතක් වගේ දුරින් තමයි මේ ගහ විදීම සිදු කරන්නේ අවුරුදු 5-6ක් අතර තමයි ගස් විදින්න සුදුසු කාලයේ එන්නේ ඉතින් ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් හොඳටම මෙතෙන්ට පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා මේ හරියෙන් වල්ලපට රෙසින් එක වතුර පාර සහ එන්නත ඉතින් මේක තව අවුරුදු එකහමාරක් දෙකක් ගියොත් ලක්ෂයත් ලක්ෂ 4ක් 5ක් අතර මුදලකට මේ ගහ අලවි කරන්න පුළුවන් සාමාන්‍ය මේ ගහ නම් අඩි 40ක් 45ක් විතර උසක් තියෙනවා පේන්න තියෙනවා ඉතින් ලොකු වටිනාකමක් තියෙනවා මොකද ලංකාවේ විතරක් නෙමෙයි මේ ශාකය මුළු ලෝකෙම වටිනාකමක් අරගෙන ඉවරයි ඒක හින්දා තමයි ඉස්සෙල්ලා මම මතක් කරා වගේ කුමාර ධර්මසේන අපේ ලොක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයාත් මෙවැනි ආකාරයේ ඉතාමත් හොඳ ඉතාමත් ලාභදායි වැඩකට අත ගහලා තියෙන ඉතින් වල්ලපට්ට කියන්නේ ඉතින් සල්ලිම තමයි ඔයාලට නිවුස් වල දෙනවත් බලා ගන්න පුළුවන් මේ වල්ලපට්ට හොරෙන් කපලා කී දෙනෙක් හිරගත වෙලා ඉන්නවද කියලා ඉතින් මේක හැබැයි නිත්‍යානුකූල වගාවක් මේක ලංකාවේ කැලේ ගහරුවල්ල එක නෙමෙයි මේක ඇක්වලාරියා කියන වාණිජ භෝගයක් විදිහට මුළු ලෝකෙම වගා කරන්න පුළුවන් ඔයාගේ ඩෙමෙත් වගා කරන්න පුළුවන් ලෝකේ තියෙන එකම ශාකය අවුරුදු 8කින් 10කින් පළදාව ගන්න පුළුවන් ඉතින් කවුරු හරි කියනවා නම් මේ භෝගය වවල අපරාධේ අපේ ගස්ට්‍රික කියලා එයාටත් අපි ආරාධනා කරනවා අපිත් එක්ක කතා කරන්න ඉන්න කතා කරලා දැනගන්න වල්ලපට්ට ගැන අපි ලොකු රිසර්ච් එකක් කරලා තියෙනවා වල්ලපට්ට පිළිබඳව ඉතින් මේ ගැනත් ඔයාලව දැනුවත් කරන්න අපි සූදානමින් ඉන්නවා ඉතින් වල්ලපට්ට අගාවුට් ව්‍යාපාරේ පටන් ගන්නවා නම් එහෙම නැත්නම් ඔයාගේ නිවසට වල්ලපට්ට හිටව ගන්න ඔයාට උමනාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයා පැල විතරක් අරගන්න එපා වගකීමක් තියෙන ආයතනයකින් ඔයා පැල අරගන්න මොකද මේක හිටෙව්වා කියලා මදි මේකේ සාමාන්‍ය මේ බලන්න මෙන්න මේ ගහ බලද්දී ඔයාට අදහසක් එයි මේ ගහේ මෙන්න මේ අතු අවුරුද්දෙන් අවුරුද්ද කප්පාදු වෙන්න ඕනේ අවුරුද්දෙන් අවුරුද්ද කැපෙන්න ඕනේ මේ අතු ටික කැපිලා මේ අතු ඔක්කොම අයින් වෙන්න ඕනේ අවුරුද්දෙන් අවුරුද්ද එතකොට මේ අතු අයින් වෙලා ඉවර වෙලා මෙන්න මේ විදිහට බලන්න මේකේ මේ මේ අතු තුනක් තුනකට බෙදලා තියෙනවා සාමාන්‍යයෙන් හොඳ ගහක් ඉතාමත් නිරෝගී ගහක් ඉතින් මේ අතු තුනකට බෙදලා තියෙනවා මේක සාමාන්‍යයෙන් අතු කප්පාදුව කරා නම් මේක ගහ මීට වැඩිය දෙගුණයක් තුන්ගුණයක් විතර ලොකු වෙන්න තිබ්බා ඉතින් ඔයාට හරියටම දැනගන්න දැක ගන්න තමයි කියන්නේ ඉතින් මෙන්න මේ විදිහේ තියෙන අතු ටික මේ මෙන්න මේ අතු කප්පාදුවක් වෙන්න ඕනේ අවුරුද්දෙන් අවුරුද්ද ඒ අතු කප්පාදු වුණාම තනි ගහක් විදිහට ඔයාට මෙන්න මේ විදිහට මේ ගහ බලා ගන්න පුළුවන් ඉතින් මේ කඳ අපි වට අඩි එකහමාරක් දෙකක් තුනක් අතර වගේ මහත් කර ගන්නවා පොහොර යොදලා
එතකොට අතු කප්පාදු කරලා අතු කප්පාදු කරනකොට මේ කඳ විතරයි මහත් වෙන්නේ. මේ කඳ මහත් වුණාට පස්සේ වාට අවුරුදු 5ක් ඇතුළත වටාරි කහමාරක් දෙකක් තුනක් අතර ප්‍රමාණයක් මේක විශාල වුණාම මේ වපසරිය වට ප්‍රමාණය එතකොට මේ ගහ එන්නත් කරන්න සුදුසුයි. ඊට පස්සේ තමයි අපි ග්‍රිල් එකෙන් විදලා හරි දිලීරයක් ලංකාවේ අඩු ගණන් වලට එන්නත් කරන අය ගොඩක් ඉන්නවා. ඉතින් හොඳ දිලීරයක් වගකීමක් තියෙන ආයතනෙම කරගන්න මේ තියෙන එන්නත් කරපු තැනක් මෙතනත් වල්ලපට හැදිලා තියෙනවා. වාට පේන්නම තියෙනවා. ඉතින් මේ දිගටම සාමාන්‍යයෙන් අතේ වියතක් වියතක් දුරින් වගේ තියෙන මෙන්න මේ හරියනම් ගහ තුවාල වෙලා මේ අතුලට බහැලා තියෙනවා දිලීර. ඉතින් මෙන්න මේ විදිහට තමයි එන්නත් කරන්නේ. හරියටම එන්නත් කරගන්න මොකද වෙනත් ආයතන වලට රැවටිලා ඇත්තටම අපහසුතාවයන්ටපත් වෙන්න එපා. මොකද මේ වල්ලපට්ට ගස්වලට මේ වෙනකොට ගස් 500,000 හරියට එන්නත් කරගන්න බැරුව නිකම්ම මැරිලා ගියපු තැන් අපිට අනන්ත අප්‍රමාණ හම්බෙලා තියෙනවා. ඉතින් මේකින්ද හරි වගකීමක් තියෙන සුද්ධ කරලා කෑලි අරගත්තු හොඳ තැනකින්ම එන්නත් කරන්න කියන එක තියෙනවා. මොකද ඔයාගේ අවුරුදු 5ම වතුරේ යනවා ඔයා හරියට එන්නත් කරගන්න වැඩේ කරගත්තේ නැත්තම්. ඉතින් ඒක තමයි මූලිකව හරියටම කරගන්න ඕන දේ. දැන් ඔයා ටික ටික වල්ලපට්ට ගැන දැනුවත් වෙනවා. මොකද වල්ලපට්ට ගැන පැලේ හිටව ගන්න හොඳට සාමාන්‍යයෙන් අඩි 7ක් 10ක් අතර දුරින් ඉඩ ප්‍රමාණය තියෙන විදිහට ඔයාට වල්ලපට්ට පැලේ හිටව ගන්න පුළුවන්. ඊට පස්සේ අවුරුද්දෙන් අවුරුද්ද අතු කප්පාදු කරන්න ඕනේ. ඊට පස්සේ අවුරුද්දෙන් අවුරුද්ද පොහොර යොදන්න ඕනේ. ඊට පස්සේ ඒ අතු කප්පාදු කරපු එකට සාමාන්‍යයෙන් එන්නත හොඳම ලංකාවේ තියෙන හොඳම එන්නත පාවිච්චි කරන්න හොඳම දිලීරය තැම්පත් කරන්න. තැම්පත් කරලා ඉවර වෙලා අවුරුදු 3ත් 4ත් වගේ කාලයකදී ඔයාට පුළුවන් මේ ගහ කපලා බලනකොට ඔයාට මේ මැද්ද ඇතුලේ තේරෙනවා මෙච්චර ප්‍රමාණයක් වල්ලපට්ට හැදිලා තියෙනව නේද කියලා. මොකද මේ හිල් වලින් ගිය දිලීරය මේ ගහ පුරාම වර්ධනය වෙලා මෙහෙම පල්ලෙහාට 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 බහිනවා. හැබැයි ඔයාලට ගොඩක් ආයතන කියන්න පුළුවන් මේ වගේ ගස් වලට උඩට දිලීරේ යනවා කියලා වර්ධනය වෙනවා කියලා. එහෙම කිසිම දිලීරයක් වෙන්නේ නැහැ. හැබැයි තව දෙයක් කියන්න ඕනේ. මේ ගස් ටිකේ තියෙන පුංචි ගැටලුවක්. මේ ගස් ටිකේ තියෙන එකම ගැටලුව තමයි මෙතෙන්ට විතරයි මෙයාලා එන්නත් කරලා තියෙන්නේ. මේ අතු ප්‍රමාණයට විතරයි එන්නත් කරලා තියෙන්නේ. එතනින් උඩට එන්නත් කරලා නැහැ. කවුරු හරි කියනවා නම් මේ ඉනිමග තියාගන්න පුළුවන් ගානට විතරයි වල්ලපට්ට රෙසින් එක හැදෙන්නේ කියලා. ඒක සම්පූර්ණ බොරුවක්. අපේ අතේ ප්‍රමාණයට තියෙන සාමාන්‍යයෙන් මේ අත ප්‍රමාණයට තියෙන ඕනම අත්තක අගවුට් නිෂ්පාදනය වෙනවා කියන එක අපි කියන්න ඕන. ඉතින් ගොඩක් කට්ටිය එන්නත් කරන්න දින අය කම්මැලි කමට ඔයාගේ වසර ගානක තිබ්බේ බලාපොරොත්තුව නැති කරලා දානවා. මොකද එයාලා කරන්නේ එයාලට ඉනිමග තියාගන්න පුළුවන් ගහනට විතරක් ආයතනයෙන් ඇවිල්ලා ලංකාවේ ලොකුම ආයතනය ඇවිල්ලා ඉවර වෙලා මේ වගේ බොරුවක් කරනවා. ඉනිමග තියාගන්න පුළුවන් ප්‍රමාණයට විතරක් එන්නත ගහලා යනවා. අර බලන්න එතනින් උඩට එන්නත ගහලා නැහැ. තව ගහ වගේ දෙගුණයක් උඩට තියෙනවා. ඒ දෙගුණයටම එන්නත ගහලා නැහැ. අපරාධයක් ඉදින් කරන්නේ. ඉතින් ඒකින්ද අපි මුළු ගහටම එන්නත් කරන්න පුළුවන් කෙනෙක්ට වාගේ එන්නත් කිරීම බාර දෙන්න. ඉතින් අපිත් මේ වැඩ කටයුත්ත සාර්ථකව කරනවා. අරගෙන අපි අරගත්තු ඕ කෑලි අපි ළඟ තියෙනවා නීත්‍යානුකූලවම. මොකද මේ ලංකාවේ වල්ලපට්ට වගාව ඇක්වලාරිය වල්ලපට්ට වගාව කරන්න සියලුම අවසරය පාර්ලිමේන්තුව අනුමැතිය පාර්ලිමේන්තුවේ අනපනත් සම්මත වෙලා තියෙන ඒ සම්මත වුණු අනපනත් අපි ළඟ තියෙනවා. මොකද මේක නීත්‍යානුකූලවම කරන්න පුළුවන් සහ නීත්‍යානුකූලව ඔබට විකුණන්න පුළුවන් දෙන්න පුළුවන් අවස්ථාවක් ඉදිරි ප්‍රස්තාවක්. මොකද ලක්ෂ ගානක ආයෝජනයක් මෙතන තියෙන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා ඔයාටත් වල්ලපට්ට බය නැතුව හිටවන්න අපි සූදානම්. ඔයාගේ වල්ලපට්ට ගස් ටික රැක දෙන්න, ඒ වගේම වල්ලපට්ට ගස් ටික හිටවලා තියෙනවා නම් එතනින් එහාට අපි සේවාව ලබා දෙන්න, ඒ වගේම වල්ලපට්ට පැලවාට ලබා දෙන්න අවුරුදු 8ක වගකීමක් දෙන ලංකාවේ එකම ආයතනය දේශාතුරු නිවහන ප්ලාන්ටේෂන් පමණයි කියන එකත් මතක් කරන්න ඕනේ. ඉතින් ඔයා හිටවල තියෙනවා නම් අපිට පුළුවන් වෙනම සර්විස් එකක් ලබා දෙන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් ඔයා හිටවන්න බලාපොරොත්තු ඉන්නවා නම් අවුරුදු 8ටම ඒ වගකීම ලබා දෙන්න. ඉතින් දේශාතුරු නිවහන ප්ලාන්ටේෂන් එකත් එක්ක එකතු වෙන්න මේ වීඩියෝ එක බලන්න බලලා ඉවර වෙලා අපිත් එක්ක අත්වල බඳ ගන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ වගේම පිටරට ඉන්න අයට හොඳ ආයෝජනයක්. අවුරුදු 8ක් තමයි සාමාන්‍ය මේ ආයෝජනය සඳහා යන්නේ. හැබැයි ඉතින් අවුරුදු 8ක් කිව්වට මේ ආයෝජනය සඳහා හරියටම අවුරුදු 10ක් විතර යනවා ඔයාට කළුපාට වල්ලපාට රෙසින් එක ගන්න නම්. ඉතින් අපි ආරාධනා කරනවා අපිත් එක්ක අත්වල බඳ ගන්න ලෝකේ තියෙන හොඳම ගහ ඔයාගේ ඉඩමේ පැල කරගන්න අවස්ථාව විතර ප්‍රස්තාව තියෙනවා. ඉතින් දැන් ඔයා දන්නවා කොහොමද වැඩේ කරන්න ඕන කියලා. ඉතින්
api teke ketu ina kilapi, sielu dina tara dana kama iting wala pate hita wana bayi wende pa, api suda nam, egena sielu dewa ada kila din. Iting na meunia kare ke ida maka aiti kare kian ne kohoti gana k, etteram bengku puti dama wagi tamai, muka de loke mei lumak ti no mei sandaha wala pate sandaha. Iting ni tiano kulu wawanda puluan kisi ma, geta luwak ne mei wala pate pele hita wana, himon tu kapala geni anna kisi ma geta luwak ne muka de. වාණිජ භෝගයක් විදිහට පාර්ලිමේන්තුවේ අනපනත් සම්මත වෙලා ඉවරයි වල්ලපට්ට වගාව සඳහා හැබැයි කැලේ පැල හිටවන්න තහනම් කැලේ ගස් කපන්න තහනම් වරදවා තේරුම් ගන්න එපා මේ ගස් කපන්න ගෙනියන්න වවන්න ඕන දෙයක් කරන්න පුළුවන් ඉතින් ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේ අනපනත් සම්මත කරගෙන මෙන්න මේ විදිහට ඇක්වලාරියා කුලේ වල්ලපට්ට හිටවන්න පුළුවන් මෙන්න මේ තියෙන වල්ලපට්ට හැදුණු තැනක් ඉතින් හොඳින්ම හැදුණු තැනක් ඔයාලට පේන්න තියෙනවා ඉතින් මෙන්න මෙතනින් තමයි වතුරයි අර අපි දාපු දිලීරේ දෙකම ගහ මැද්දෙන් පල්ලෙහාට බහින්නේ කිසිම විදිහකින් ගහ එළිය පැත්තෙන් මොන විදිහින් ගහ කුණු වීමක් හෝ වල්ලපට්ට සෑදීමක් වුණත් කිසිම සොඳක් එන්නේ නැහැ ගහ ඇතුලේ නිෂ්පාදනය වන ක්‍රියාවලියත් එක්ක තමයි ඒ දිලීරියත් එක්ක තමයි මෙන්න මේ විදිහට වල්ලපට්ට හැදෙන ඉතින් වල්ලපට්ට වත්තක ඉන්නකොට ඇත්තටම මාර හැංගීමක් දැනෙන්නේ මොකද ඒ වටිනාකම ගැන දන්න කෙනෙක් කවදාවත් වල්ලපට්ට වගාවට යොමු නොවි ඉන්නේ නැහැ ඔන්න අපි එහෙනම් දැන් තමයි හරිම තැනට යන්නේ ඔන්න පැල පැල කරගන්නවා නම් ඔයාට මං කියන්නම් පැල නම් තියෙනවා රුපියල් 16200 ඊට වඩා ගොඩක් අඩු මුදලටත් තියෙනවා හැබැයි විශ්වාසයෙන් ඇති තැනකින් විතරක් ගන්න වගකීමක් දෙන තැනකින් විතරක් ගන්න නිකන් අඩුවට හම්බුනා කියලා පැල නම් අරගන්න එපා ඒ ගැන අපි වගකීමෙන් කියනවා මොකද අපරාධ එහෙම වුණොත් ඔයාගේ මහන්සිය ඒක හින්දා තව කියන්න ඕනේ ඉස්සල කිව්වා වගේ අතු ටික කප්පාදු කරගන්න ඕනේ හරියට අවුරුද්දෙන් අවුරුද්ද පොහොර දාලා වලවල් ටික හරියට සාමාන්‍ය දුරකින් කපා ගන්න ඕනේ ඒ ටිකත් අපි ඔයාලට කියන්න බලාපොරොත්තු වෙනවා ඉතින් මේ වගේ වල්ලපට්ට වගාවක් ඔයාට අවුරුදු 5ක් 8ක් 10ක් විතර යනකොට ඔයාටත් මේ හිමිකාරීත්වය ලබා ගන්න පුළුවන් කෝටි ගාණක් වටින ඉඩමක් ඔයාට ඔබේ කරගන්න පුළුවන් ඔයාගේ වත්තේ මේ වගේ වල්ලපට්ට හිටුව ගත්තොත් හරි අපි දැන් යම් වල්ලපට්ට පැල හිටවන්නේ කොහොමද කියලා වල්ලපට්ට පැල හිටවන්නේ අඩිය හෝ අඩිය කහමාර හෝ වලවල් කපා ගන්න ඕනේ ඒ වල සාමාන්‍යයෙන් අඩි 7න් 7 8න් 8 වගේ දුරකින් තමයි කපා ගන්න ඕනේ ඊට පස්සේ මේ තියෙන පොට් එකේ තියෙන පැල ටික ඔයා පැලේ දාලා ඉවර වෙලා ඊට පස්සේ ඒකට පස්පුරෝල ගහේ ප්‍රමාණයට පැලේ උස්සගෙන වටේට කම්පෝස්ට් දාලා පස් සමග මිශ්‍ර කරලා ඔයාට පැලේ හිටව ගන්න පුළුවන් මෙතන නම් පැල 500ක් විතර වගේ තියෙනවා සාමාන්‍ය මෙතන තියෙන පැලත් අඩි 3ක් 4ක් වගේ උස්ස පැල ටිකක් ලොකු පැල ටිකක් තමයි අපේ වගාවේ මේ වෙනකොට තියෙන්නේ ඉතින් මේ වගේ වල්ලපට්ට පැල ඔයාට අපෙන් ලබා ගන්නත් පුළුවන් හැබැයි අපි වගකීමක් ඇතුව තමයි පැල ලබා දෙන්නේ එහෙම නැත්නම් වගකීමක් ඔයාට අවශ්‍ය නැත්නම් ඔයා ඉතුරු ටික ගැන දන්නව නම් ඔයාට අපිට පැල ලබා දීමත් කරන්න පුළුවන් ඉතින් මෙන්න මේ වගේ පැල ගොඩක් එක්ක ඉඳගෙන ඔයාට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මොකද මේ වල්ලපට්ට වවපු කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම අපිට කතා කරන්න ඔයා නිකන් හරි වවලා ඔයා හිතනවනම් අපරාධේ මේ වල්ලපට්ට ටික වැව්වේ ඊට වැඩිය දෙයක් වැව්වනම් හොඳයි කියලා හිතනවනම් අපිට කතා කරන්න මොකද මේක ලෝකෙම වටිනාකමක් දෙන ශාකයක් ඒ හින්දා කිසිම බයක් කිසිම සැකක් වෙන්න දෙයක් නැහැ මේ මගේ උසර තියෙන වල්ලපට්ට පැල ඔයාට පේනවනේ ඉතින් උස ටිකක් වැඩි කියන්නේ මේක හොඳට හැදිලා තියෙනවා මේ වල්ලපට්ට පැල සෙට් එක. ඉතින් අපි ආරාධනා කරනවා දේශාතුරුණ වහන ප්ලාන්ටේෂන් ගත් එක්ක එකතු වෙන්න. මොකද ලංකාවේ තියෙන එකම ආයතනය තියෙන අවුරුදු 8ක් වගකීමක් දෙන. මේ වෙනකොටත් ඔයා පැල දාස් ගහනක් හිටවල ඇති. හැබැයි මම දන්නවා වගකීමෙන් කියනවා. ඔයාට වගකීමක් ලැබෙන්නේ නැහැ. ඒ කියන විදිහට අවුරුද්දෙන් අවුරුද්ද එයාල ඇවිල්ලා බලන්නේ නැහැ. අතු කප්පාදු කරන්නේ නැහැ. පොහොර ටික වැටෙන්නේ නැහැ. ඉතින් ගස් හිතුන විදිහට හැදෙනවා. ඔයාට ගස් ටික වවා ගන්න අවුරුදු 15ක් 20ක් විතර යනවා. ඉතින් නිරෝගී පැල විතරයි අපි දෙන්නේ. ඉතින් ඒ ගැනත් අපි මතක් කරන්න ඕනේ. අපි ආරාධනා කරනවා දේශාතුරුණ වහන ප්ලාන්ටේෂන් ගත් එක්ක එකතු වෙන්න. අපි සූදානම් ඔබ කරන ආයෝජනය දහස් ගුණයකින් හදලා ඔයාටම ලබා දෙන්න.